ඔබ පුහුණුවන්නේ කුමක් සඳහාද? එක්තරා සංචාරක කණ්ඩායමක් කදිම ප්‍රශ්න තුනකුත් රැගෙන අචාන්චාහිමි බැහැදකීම සඳහා පැමිණියේය. එම ප්‍රශ්න වූයේ ඔබ භාවනා පුහුණුවන්නේ මක් නිසාද? පුහුණුවන්නේ කෙසේද? ඒ පුහුණුවේ ප්‍රතිඵලය කුමක්ද යනුයි. මේ ප්‍රශ්න ආසියානු රටවල වෙසෙන ඉහළම පෙළේ භාවනා ගුරුවරුන් ගණනාවකගෙන්ම ඇසීම සඳහා එක් යුරෝපීය ආගමික සංවිධානයක් මගින් මොවුන් නියෝජිත කණ්ඩායමක්සේ එවා තිබුණි. අචාන් චා හිමි තමන් වහන්සේගේ දෑස් වසා ගනිමින් සුළු වේලාවක් හිඳ උන්වහන්සේගේම ප්‍රශ්න තුනකින් ඔවුන්ට පිළිතුරු දුන්සේක. ඔබ ආහාර අනුභව කරන්නේ කුමක් සඳහාද? අනුභව කරන්නේ කෙසේද? හොඳින් අනුභව කළ පසු ඔබට දැනෙන්නේ කෙසේද යන ප්‍රශ්න ඒ පිළිතුරට අයත් විය. ඉන්පසු උන්වහන්සේ සිනාසෙන්නට වූහ. තමන්ගේම අභ්‍යන්තර ප්‍රඥාව වෙතටත් ස්වභාවික ධර්මතාවයන් වෙතටත් ශිෂ්‍යයන් යොමු කරවීම පිණිස ඉගැන්විය යුතු බව අප දැනටමත් අවබෝධ කරගනිමින් සිටින්නේ යයි උන්වහන්සේ විසින් ඔවුන්ට පැහැදිලි කරන ලදී. එබැවින් ආසියාව පුරා මේ අය කරන මෙම සොයා බැලීමට වඩා තමන්ගේ අභ්‍යන්තරය සෙවීම උසස් බව අවධාරණය කරමින් උන්වහන්සේ විසින් ඒ බව ඔවුන්ට මතක් කර දෙන ලදී.